धु साधु नमो तस्य भगवतु अतु सम् සබුද්දස නමෝතස්ස භගෙවතවරයතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගෙවතවරහතු සම්මා සම්බුද්දස්ස සාදුු සාදු සාදු නම බුද්භහාය ශ්‍රද්ධාවන්ත පින්නතුන අද දවසිත් අපේ සූත්‍රපන්තිය තමයි දැන් ආරම්භ කරන්න අපි සූදානමින් සිටින්නේ තින් අපි දිගවටම සූත්‍රපන්තයේ ශවාවිනාසය අර්ථමයි කලින් දේශනා කරයෙනගේ තින් මේ වර්ග දෙකේම ගොඩාක් සූත්‍ර දේශනා තියෙන සූත්‍ර දේශනා දැන් සූමන වර්ගගේ ඉට පස තියෙනවර්ගේ සූත්‍ර ගහි අයට ගැලපෙන විදරයට තමයි බුදුර යන්සේ දේශනා කළතින්. තය නිසා තමයි අපි මේ දේශනාව කියල දෙන්න අද දවස මේ ගිහි පිරිසක් සූදානන් කරගත්ත. තිගේ නිසාම අද දවසය ගෙන ගන්න දේශ විශේෂයෙන් ගිහිදීවිතය ගත කරන කාන්තාවට ගොඩාක් ඇද ගත්තන සූත දශාවත් මයි මුලින්මති. ඇතිගේ නිසාපයේ ඒ දේශනාවත් අද මත කෙතියාගන්න උත්සාහයක් ගම්. ඊට පස්සේ දානය ගැ විස්තර දේශනා තිය ෙනවා ගේ නිසාපට එක ගොඩාක් ප්‍රවජනත්ව වන අපේ ජීවිතේ හරිගස්සගන්න. තින් බුදුරජාණනාසගේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේ සුවපත් කරන්න යහපත් කරවන්න. ගේ නිසා බුදුරජානාසක අවවාදය අනුශාසනාව අපයේ විදදිහටම පිළි අරගෙන ඒ අවවාදේ විදදිහට පිළිපැදද අපේ ජීවිතයට යහපතක් මිස කවදාවත් අයහපතක් සිද්ධ වෙන්නේ නෑ. තිගේ නිසාපියඒ කහොඳවයට හිතේ තියාගෙන මේ දේශනා ශ්‍රවණය කල්ලා. දේශනාවල තියෙන හරය අපේ ජීවිතයට ගලපු ගන්නම අපි මහන්සයක් ගන්නට ඕන්න ඉතින් මේ අද දවසේගෙන ගන්න සූත්‍ර දේශනාවත් අංගුත්තර නිකායි තුන පොත් වහන්සගේ පංචක නිපාතේ සුමනාවර්ගේ තුන්වැනි සූත්‍රය තුගර අපිස්සල දවසේගෙන ගත්තා පලවෙනි සූත්‍රයේ දෙවැනි සූත්‍රය අද තියනෙ තුංවනි සූත්‍රයේ තුග මේ සූත්‍රය නමතවයි උග්ගසූත්‍රයේ උදග ූත්‍රය කියන උද්ග සිටිතුමාට වදාල දෙසුම් අපි උග සිටිතුමා ගැන හර තියෙනවන්නේ උග්ග සිටිතුමා අනාගාමි විච්ච කෙනෙක් කියලා එතවිඩේ උග්ග සිටිතුමාගේ දවසක් එදා ඒ දවස්ල බුදුරජාණන්සේ බද්ධිය කියන නගරේ ජාතියා කියන වනේ වැඩවසනසේක එක අලුත් නගර දෙක අපි නිතරාලපුරුදු නැති නගරයක් තුට බද්ධිය කියන නගරේ ජාතියා කියන වනේ තමයි බුදුරජාණන්සේදා වැඩහිටී එදා මෙන්ඩක සිටතුමාගේ මුණබුරු උග්ග සිටුතෙමි, බුදුරජාණාසේ වෙතට පැමිණිය. තකද මෙෙන්ඩක කිය සිටතුමාගේ මනුපුුරත් තමයි උග සිිතුමා කියලා කියන්නේ. හදර මේ උග්ග සිටතුමා බුදුරජාණනාාසලකට ඇවිල්ලා භාග්‍යතුාසර වන්දනා කරලා එකත් පස්ස වාඩිවනාා. එකත් පස්ස වාඩින උග සිටතුමා, බුදුරජාණනාන්සේට මේ සැලකලා. තර බුදුරජාසලාගර කිහිල්ල වදනා කරලා. හමිල්ලි මක ස්වාවිීනී භාග්‍යත්තුනාසේ හෙටදිනේ තමන්නාසේ සිවුවනි කොට ඇතිසේක් මාගේ දාානයට ඉවසනසේක. තුරු බුදුරජාණ වන්සේ තවසාවිනාාල තුන්න්නමකුයි. සාවාවින්ල හතරනමක් අපේගෙර දානයට වඩින් කියල දානට අරාධනා කළ. ඉතින් බුදුරජාණාසයක නිශ්සම්තාවෙන් ඉවසාවා දාාරසයක. එකල්ලි මෙන්ඩක සිටිතුමාගේ මොනුබුරග්ග සිටිතුමේ, හග්‍යතන ඉවසීමෙන් නැරු පිගත්දව දැනගෙන ඒ හුුණස්නෙන්නැගටලා ගිදෙට්ට ගිහිල දැන් දාන හොඳට එකල්ලි රාත්‍රී ඇවෑමෙන් ධනය හොඳරට සූදානන් කළව උදේ පාන්දර. පෞවදා බුදුරජානාාසට පෙරවරයේ සිවර හැ පොරවා පාත්ත්‍රහා සිවුරු අරගෙන මෙන්ඩක සිටිතුමාගේ නිවසට වැඩම කරන්න ආාධනාකරන්නට පස බුදුරයන්ාසි වැඩිය. වැඩල පැනවුණ ආසන බුදුරජානස වැඩඉන්නවා. එකල්ලි මෙන්ඩ සිතේ මුනුවර ුග්ග ටිුතමේ හග්‍යතුන ප්‍රනීතවූ කාද්්‍ය භෝජන සියතින්ම සැතප්පුය මැනවින් පැවරුවේය. ඉක්බිති මෙෙන්ඩ මනවුරු උග්ග සිටිත මේේ දන්වලදා ඉවිතරගත් ස්‍රීහස්තය ඇති භහග්‍යතුන්නාසේ දැක එකත් පසු හිඳගත්තේ එකත් පසුන් මනු රුග්ග සිටිතු මේේ භාග්‍යතුන් නාසිට මේ වැදාලේ දානවල දල යුරාරස්සය අනෝධනා බණ කියීවා. ධනවලදල ුුණනාට පස්සේ පැතකින් වාඩු වෙලා බුදුරජාණාසර දැන් පස්නයක් අහනතමයි දැ වාඩුවි. ති මේ සිරිතුම අහන ස්වාමීනි මගේ දූකුමරියෝ පතිකුලයට යන්නායි. මාගේ දූකුමරියෝ දැ විවාවෙන්නේ යන්නේ. සාමීනී භාග්‍යතුන්නසේ මෑලාට අවවාද කරන සේක්කා. මේ අයට අවවාදයක් කරන්න කිවවා. මේ දියනවරුන් ට බොහෝ කල් හිත සුව පිණිස පවතිඉන්නේ ද. සාමීනී භාගිතු වන්නාසේ. මේ අයට අනුශාසනා කරන සේකාකය ඉල්ලීමක් කලා. තුර විවාජීවිතයට පත්වෙන්න යන්න සූදානමින් ඉන්න දියනවරුන්ට අවවාධයක් කරන්න කිය බුදුරජාවාසිකෙන් ඉල්ලා සිටිය. දැන් අපි ගොඩා කලාට මේ දේශන අඩුව නිහ අම්බිරනේ. නිතවරම වාවිනාාසලා ගෙහිල්ලා බුදුරජානාසසිෙන් හ මං හොද කලා විවේකෙන් ඉන්න කැමැති මට ධර්මය දේශක කරන්න. තින් ුදුර අන්නාසෙට කටියෙන් ඉල්දීින් කරන්නවා දේර්ගෝ ඉල්ලිින් කර. බුදුර යන්ාස භික්ෂු වන්සයාට දර් සනාකල විරලේ ඒසාවාමන් නාශල ධර්මයයාගනහි අරහත්තවයට පත්වේනවා. තිං අද මේ උග සිටදු මඉල්ලීම කරන්න වෙන එකම්. මොක ඇබේ. අපේ දියනුවව විවාාවෙන් සූධාරමින් ඉන්නවා. ති මේ අයට බොෝ කාලයක් යහපත පිණිසි පවතින අනු ශාසනාවක් කරන්න කිව්වා. ඉති දැ මේ ගොඩක් වටින ඇදැ සමාජත්තීනවන එකේ කතන්දර නෙද. බුදුරේ අන්ා ධරම නිවන් දකින විතර ගේ ජීවිතේරම් කියනෙව නෑ කියලා කියනවා. මේ දේශනාිට ගොඩක් වැ ගත්තෙන බුදුරජාස ගී ජීවිතය. හොඳට ගත කරන විදිහ කියල දෙනවා මෙන්න මේ විදිහයට. එකල්ලේ භහග ්‍යතුස කුමාරිකාව නැමතු සේක. තුොට ඉස්සරයි වාඩුලටේ දලට බුදුරජාණනාාස මෙන්න මෙහෙමකින්. එසේ නම් කුමාරිකාවනි. මේ අයිරින් නොබ හික්ම යුත්තේ. තරඒ බුදුරාසය කිය හික්ම යුත්තේ ැන විද්‍යහට ටිය යුතුයි කියන්නේ. බුදුරජාන්ාසයමක් පත්වේක් කළ යුතුයි කියර. ඒ ප්‍රත්තිවක් කළ යුතුමයි. බුදුරජානාස මෙසේ කළ යුතුය කිවත් ඒකගේ විදිහයටම කළ යුතුමයි. දැන් ඒක හේතුව තමයි දැන් බුදුරජාසේ ලෝක බත්්‍රයෙම කියලාලතිනවා බුදුරජන්නාසයමක් කිව්වනං දේශනා කරානං තනවාාව වනම් පිට අවනක් ඒ විධහමයියි වෙෙනස්වෙන්නේ නෑ. තුර බුදුරජාණනාසමයකි කරන දේශනාව ඒ අව ප්‍රතියක් සවබෝධයම කරන ප්‍රකාශමයි. විදිහයට කවුරහරි හි ජීවිතය ගත කළොත් එයාගේ ජීවිතයේ අනි වාර්යම සාර්ථකයනවා කියන එක ස්තීරම දැනකට තමයි බුදුරජානාශයක දේශනාව කරන්නේ. ඔන්න බුදුරජානාශ දේය මෙන්න මේ විදිට ඔබ හික් මෙන්න කියනවා. යහපත කැමැතිවූ හිතේශූ අනුකම්පාවෙන් යුතු ඔබගේ මවපියවුරු අනුකම්පාව උපදවාගෙන යම් ස්වාමියයකුට පෙන්වා ආවහාකොට දෙත්නම් තකටේ අම්මයි තාත්තයි රනාවේ අනුකම්පාවත් යම්කි ස්වාමිය කොයලා ඒ ස්වාමයාට විහා කළ දෙනවනම් ඔහුට පළමුම නැගිට ඉන්නේ ම හික්වෙන්න කියන. තු ඉස්සල්ලාම නැගිටිින්්ඩෝනි ස්වාමයාට කලින් ඒ ස්වාමි දියනය කියන ඔහුට පසුව නින්දට අන්නෙ මුවකිල හික්වෙන්න කියන ඉතුට පස්සෙ තම ඉනිදා ගන්නවවා ඇහැරෙන්න් දෝන ස්සල්ල නින්දට අන්ඩෝනි පස්සේ තමාගගේෙන් ඉටයුතු උතුකම් විමසන්නය මගින් කුමක්ද සිද්ධ ින්ඩෝනය කියලා මගේ ස්වාමයාගේ නිතර නිතර අහන්ඩෝන කියනවා. ස්වාමයාගේ සිත සතුටුවන පරිදි හැසිරන්නමු. ඒ වගේ මෛත්‍රී සාගත වචන ඩිතරම කතා කරන්නමුූ කියලා හික් මෙන්න කියන. නිත මෛත්‍රී සාගත වචන තමයි කතා කරන්න කියලා කිය. එතිකරඒමනා පරවෙනිකාරණය තම ස්වාමයාට කලින් හැඩෙන්ඩෝ. සාවාමයා නිින්දරගයාාර පස්සේ නින්දට අණඩුවන් ඊට පස්සේ තමන්ගින් ඉටයුතු දේවල් දවසේ කටයුතු මනාද කේලා නිතර නිතර විමසාවීම ස බලන්ඩෝනි. ඒ වගේ නිතරම තරහාගන්න නැතුව මෛත්‍රී සිතින්ම මෛත්‍රී වචනම මෛත්‍රී කායකර්මම කළයුතුයි කියේෙන. තිෝහෝකාපි පුරුදු කර ගත්ත නම් ගීජීවිතය විවාාජීවිතය ගත කරන දෙන්නෙට ඉතාමත්ම සාර්ථක ජීතයක් ගත කරන්න උත්පකාරගෙන පලවෙනි කාරණි. ති අද සමාජයක මේ ධර්ම දන්න ඇති නිසා බොහෝ දෙනකින් හිතුවෙන්නේ ඉතු නැද්ද කියලාපි දන්නේ නැයිටු වනොත් එහෙම ඒ ජීවිතය අනිවාර්යම සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. ඔන්න පළවෙෙන කියේ නම් මතකෙතියා ගැනමකක්ද සාමයා ඉන්දරිගයාල පස්සේ තමන් නිදාගැඩ වන් සාමයාට කලින් ඇහැරෙන්න්න ඕනේ. ඉට තමන්ගෙන් ට යුතු දේවල් නිතර නිතර හලා විමසා බරන්්ඩ ඕනි නිතරම ස්වාමයා සත්තුට වෙන දේවල් කරන්ඩෝන නිතර මෛත්‍රී සාගත කායකරම වචය කරුමනෝකරම පවත් අඩුව. දෙවන එක තමයි එසේ වේ නම්කු මරින් මේ අයුරුණුත් ඔබේ හික්මය යුතුයි. ඒතමයි ඔබගේ ස්වාමයාගේ ගුරුන්වන මවවේවා පියාවේවා ශ්‍රමණ බ්‍රහක්්මනයෝ වෙත්වා ඔවුන්ට සත්කාර කරන්නමු ගෞරුව කරන්න බොහුමන් කරන්නෙමු පුදන්නෙමු මුණගැසනු කල්ලි අසුන් පවරන්නමු පාදුවනා දියෙන් පුදන්නෙමු මෙසේ කුමාරිකාරණය ඔබ හෙක්මිය යුතුයි කියේන අන්න ඒක විශේෂකාරණය මකක්දේකාරණේ තමන්ගේ ස්වාමියයාගේ ගුරුවරු වුණොත්. නැත්තන් තමාගේ සාවාමගේ අම්මා නැත්තන් තමාගේ ස්වාමයාගේ තාත්තා හෙම ඇත්තැන් ශ්‍රමණබ්දාක්මනවරු ඉන්නවනක් ඒයට නිතරම පුදසත්කාර කරන්ඩඕන කියන. ගෞරව කරන්ඩෝඕන කියන. හඳුවට ගෞරෝ භක්තික් ඉන්ඩුවනි කියන. බොහොමන් කරන්නමු පුදන්නෙමු නිතරම දම් පැම් පූජා කරන්න උදව කරන්න ඒවා කරණ්ඩඕනි කියන. මන ගැසුණු කල්ලී අසුන් පරවන්නමු. ටව ඒ ස්වාමයාගේ අම්ම තාත්තා දැක්කොත් ටක්ාල ගෙදර ආශනයපාන වඩ ෝන දැන් ස්වාම හල විඩියට පසඇසුන් පනවා ගේ වගේ අම්ම තාත්තා ජාතිය කීර වසේ ශ්‍රමණ බ්‍රහ්මණුර අවත්තේම ඒ ඇයට අසුනක් ඉක්මට පණවඩෝන කියම්. ඊට පස්සේ පාදෝනා දියෙන් පුදන්න මුද. ඒ කාල දූවි ශහිත පාරවලන තිබ්බි. එඇසකුට ඒ නිසාහර හිතදරම් සෙරපු නැති නිසා හිතදරම කකුල්ලේ දූවිලි. එනිසා ඒ කාල සිරිතක් ැටියට ගෙවල්ල ඉස්සර කකුල් හෝදන්න වතුර බාධන ඇතිීරතිය. දකාරන්නේවෙල වාවින්නාන්සලට එක තියෙන. තුට ගෙවල්ල දැගේ චාරිත්‍රය නෑ ගොඩක්ල අඩදැගෙතින් අර සෙරප පුදාන චර ද ලිගවෙන්නේ නැති නිසා. ඒ කාලෙ තිබිල තියන. එතකට ඒ කකුල් හෝදන්න පැම්බඳුර තියල තියන්ඩවන කියලා. ඊට පස්සේ පාදුවනදීෙන් පුදන කුමාරයේනී ඔබ මෙන්න මේ විදදියට හික්මිය යුතු කියන.ඇතු ෝක ගොඩා කපිටු වැදගත් කාරණයක් ගේ ජීවිතය ගතකම තමන්ගේ ස්වාමයාගේ. අම්මට තාත් ට ගෞරුවෝ සැලකිලි අනිවාර්යම කළ යුතු. ති ගොඩා කඩුවිනේද ඉතින් ගොන්න ඒකාරණය හික්මොනොත් දෙයාට ඒ තමන්ගේ ජීවිතේ ඉතාම සාර්ථක ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඊලගේක තමයි තුන් වෙනය එකෙට පලවෙෙන එක තමයි තමන්ගේ ස්වාමයාට ඒ විදිට මෛත්‍රී සාගතකායකරන වචීකර මනෝකරම පවත්තමින් නින්දට යනකුට අරවිදියට ැසිරෙන් ෝන දෙවනයක තමයි සාමයාගේ දෙමාපියොන්ට ගුරුවරුන්ට ඥාතීන්ට ශ්‍රමණ බ්‍රහ්මනරන්ට පුදසත්කාර කරන්න ඕරි තුංගනයක තමයි කුමාරිකාවන මේ අවිරින්හික්මිය යුත්තය ඔබගේ සාමයාගේ නිවසයි අභ්‍යන්තර කර්මාන්ත ඇදද තුළත් මේ සාමයාගේ නිවස කටයුතු ගැන තමයි කියන්න. එතකට නිවසේ යම් විසි කටයුත්තත් තියෙනවන එලු ඒකා තිබි එලුලුම්ගතන වන අර ඒකාලි දේශනා තියන්නේ එළුදුම් ගෙතම් වේවා කපු කැටම් වේවා එහිලා දක්ෂ වන්නෙමු ඒ කර්මාන්ත කරන්න තමන් දක්ෂ කෙනෙක් එන්ඩුවන කියන අදරංකම්වැලී නේද. ඊටවාසේ අනලස්වෙමනෙමු නුවනන්නතුව කරුණු සොයා බලා කටයුතු කරන්නමු පිළිවෙලකට මැනවින් කටයුතු කරන්නමු මෙසේ කුමාරිකාවන හික්මිය යුතු කිය තමන්ගේ වාමයා ගයම් කටයුත්තක් තියෙනවන ව්‍යපාරයක් තියන අපික සිල්ල බඩුඩියයක්ත්ති න කිය සරේ කඩේ කටයුතු හොඳරට හොයිල් බල්ලා කරන්න තමන් කම්මලි නැති වෙඩෝනි මේක වචන කීපයක්ත්ති නවා එහිලා දක්ෂ වෙඩ්ඩෝනිි කිය න දක්ෂකමක් හිතේ තිේදෝන කියන තමන්ගේ වාමයා ග්‍යාපාරයට මං උදව් කරනවා. අනලස්සේ මේකැන කම්මැලි නැති වඩෝනි නුවනින්නතුව කරුණු සොයා බලා කටයුතු කර. හොඳට කල්පනා කරකර අඩුපාඩු බලලා ව්‍යාපාරයේ දියුණු කරගන්න පුළුවන් ගදිට ස්වාමයත්තේ කරුණු කතාකර කර ව්‍යාරයේ දියුණු කරගන්න හසගන්න ඕන පිළිවෙලකට බැනවින් කටයුතුවෙයි කටය සොඳ ලස්සට පිරිවලට කරන්න දක්ෂ කෙනෙක් පෙන්ඩුව. කාන්තාවක් වනා ගොඩත් දේවල්ෙ න දැන ැතයුතුේ නේද. ඊට පස්ස වන්නේ තුන්ගෙන එක හතරවෙෙන එක තමයි එසේ වී නම් කුමාරිකානී මේ අයිරෙන් ඔබ හික් මේ යුතුයි. ඔබගේ ස්වාමයාගේ නිවැසේ අ්‍යන්තර ජනයාවෙත් නම් දාසයෙන් ෙත් නම් දූතයන් හෝ කම්කරුවන්නෝ සිටිත්ද ඔවුන්ගේ කළ කළ දෑවසයෙන්ම දැන ගණඩින්. තුද ව්‍යපාර කටයුත කරන කියීමකු. ඉතුට ව්‍යාපාර කටයුතු කරනකුට ඒ වැඩකරණයගේ දාසයන්ගේ හරි ඒ කම්කරුවන්ගේ හරි කළදෑ කළ දෑවසයෙන්ම දැනගන්න කියේනවා. ල් වැඩකත්ත කරපවා කරපු දේවල් හැටියටම දැනගණ්ඩ ඕන කියනවා. නොකළ ද නොකල දෑවශයෙන්ම දැනගන්න කියන. හරපු නැතිේ කරපු නැති විදේීම දැ ගන්න ඕනි යි මෙහෙම දුර අශ වදාලි. මේකෙන් තමයි ගොඩා කේ ව්‍යාපාර කටයුතුර අර්බුද හටගාන කරපු දේවල් දන්නත්නෑ නොකරපු දේවල් දන්නෙත්න. තු ඒකාරණයලක් හොඳයට දේ ස්වාමිදේනය දැනග්ඩෝනි මේ දේවල් කරලා තියෙනවා මේ දේවල් කරන්න ඉතුරු වෙලා තියෙනවා. කට කරන්න ඉතුරවෙලා තියන දේවල්ට හොඳට සැලස්ම කදදාගන්න පුළුවන් නැත්තම් දැන් අපි ගේමක අපි කඩයක් කරනවා කියය ඉතුර කඩ වඩ ඉවරවිච්්‍යවක් දනගන්නු තියනෙවත් දනගඩුව. දැව්ධහරයක් මන්න කියන්. එතුට ඉතුර තියනෙවයි නැතිව දැනගත් නැත්තං ඩ ඉවරලා මනිස්ුගෙනන්නන්නේනකොට බඩු නෑ කඩේ නෑ කියනවාචන කියන්නේය. එතිකට ආන්ගේ නිසා කෙල්ලා යුතු දේවල් නොකළ යුතුදේල් හොඳට දැන ගිනී දෝන කියන්න. ගිලන්නවූ තැනැත්තන්ගේ වැඩට ඇති ශක්ති ඇති බව දැනගන්නෙමු. ඒ ජනයා හාට කෑම්බීම මාදෙන් ලද මනා කොටස් මැනවින් බෙදා දෙන්න මමයි මෙසයකු මාරිකාවනි ඔබ හික්මිය යුතුයි. එතිකට අසනීපුර්ුණ නාට පස්සේ අසනීපය ගැන හොඳ දැනමක් යාට තියෙන් දෝන. එතුවට මේ ආසනීපිලයින්න මෙයාට අද වැඩ කරන්න කටයුතු කරන්න බෑ. ඊට පස්සයාට ගැලපෙන කෑම්බීම ඊට පසේ බේතේද. ආ ඒවත් හොලා බලන්න ඕ නිදැන්ම ව්‍යපාරය දියුණ කරන්න උපකාරන්න නැද තමන්ගේ ස්වාම්‍යා කරන ව්‍යාපාරය දියුණ කරගන්න බහෝෂෙන් උපකාර වෙන කාරයක්ත් මේ එතකටේ කටයුතු ගැන හඳ දැනුමත්තිෙන් දෝනි ඊට පස කළ යුතු දේවල් නැතිදේවල් දැගන ැනතිෙන්දෝනි ඊට පස්සේ අසනීපවිච්චාය අසනීප නැති විච්චායේ ගැනයි හොඳ ැනුමත්යෙන් දෝනි ඊට පස්සේ ඒ අයට හොඳයට කෑම්බීම පුද සත්කාර කරහඩ ඕනි තමයි හතර වෙනෙක්. පස්සනයක තමයි එසේවේනම් කුමාරිකාවන මේ අයුරුණුත් ඔබ හික්මයුත්තු න්න පස්සෙර. ඔබගේ ස්වාමියයාගේ යම් ධනයක්නවා. දහන්යක් ඒවා, රිදීවේවා රත්්‍රන්නේවා, නිවසට ගෙනයැයි නම්. ඒවා ආරක්ෂාකට සුදුසු ලෙස වසා තබා රකින්නෙමුයි එහිලා සොරසැමියන් සුරාව සූදුව, ආදයට දර්තිය නොවන්නේෙමුයි නොසර වන්නමුයි සුරාසුඩාදී නොවන්නමුයි, විනාශ කරන්නයක් නොවන්නමුයි මෙසේහික්මිය යුතුයි කියනවා. තකට එනම් හම්බෙන්ල ආදායම ලාබේ හොඳටාරක්ෂ කරන්න වුණ කියන. තුොට ඒකත් තන්ගේ ස්වාමදීනයට අයිද මෙ දූකුමාරියන්ට අයිතිකාරණයක්. නොකක්ද තමන්ගේ ස්වාමයාගේ ධනයක් ඒවා දහන්යක් ඒවා රත්තරට හිදී සියල්ල මාරක්ෂ කරන්නුව. එයව විනාශවෙෙන දෙන්නේ නැතුව. එතකට ඒවා විනාස වෙන ක්‍රම තමයි මේ බුදුරජන් වන්සේ දේශනා කළේ සොර සැමියන් සිටින එක සුරාව සූදුව ධෘර්තිී නොවන්නේ මේවට ගියවොත් තමන් ගෙධනය පිරිහිරා යනවා. ඊට වස්සේ සොරකම් නොකරන්නෙමු සුරා සොඩාදී නොවන්නෙමු. විනාශ කරන්නයෝ නොවන්නේෙමුයි මෙසෙහික් මියුතු තු ේ ආරක්ෂ කරනයක තමයි කෙටේ ක් මක තියා ගන්න ඕන. ඇවර ඔන්න ඔය කරුණු පාහය නං. ුදුරජා දශ කුමාරිකාන මේ පස්කරවෙන් සමන්නතු කාන්තාව. කයමිදී මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින්නේය කල කිය. තර මේ කරුණු පා පුොරුදු කළොත් ඒ මනාපකායක කියන දෙවියන් අතර උපතක්කරා ලේශයමයන්න පුළුවන් කමතිී නකි. දැම් බුදුරජානාාශවිතන ශිල්පද ගැනකිවෙත් තෙරුවන් ගැනකිවත් නැකිව්‍ය මනාද. හමාන්ගේ ම් සුරෂයාගේ එත් එ කටයුතු කරනකට කළ යුතු ක්‍රමි. එතකට ඒ ක්‍රමේම කරද කරුණු පහක්කිවවා පලවිනියක තමයි. හොඳ මත කිතියා මේ කරුණු පහ මත කැති න්දන පිනේද. මතකෙතිබොත් තම ඒ පාෝගිකා ක්‍රියාවට නාගන්න පුළුවන්කම තියෙන්නේ. අමතකුණත් ඒ ක්‍රියාවට රංගන්න අපට හැකියාවක් නෑ. ඒකනි සාතමයි බුදුරජාණ සෑම දේශනාවකම ගොඩා දේශනාාව කෙන මේ ධර්ම ඉස්සල්ලම සුත්තා හොඳට හන්න දත්තා හොඳයට මතකෙතියාගන්න ඉටහසේ වචචසා පාරිචිත හොඳයට වචන පුරුදු කරන්න මනසානු පෙක්ක ත හොඳ මනසිං නුවනි මෙනෙහි කරන්න දිිට්ටියා සුප්පටිවිද්දාා ජීවිතයට ගලපගන්න තු රොයි කරුණ පානිවාරීම තිබුත්තම වයේ ධර්මය අපි ගත්තා කියලා අපිට සතුටවෙන්න පුළුවන්කමතීන් තින් එහ නැත්තම් ඔය කරුණ පහය එකක් කාර අඩු වනුන් නිවරද අපි ධර්මය ගත්තා හයටබවට පත්වෙන්නේ නෑදැ අපි කියීම සුත් හලා විතරක් ඉන්න මතක තියා ගන්න. ධර්මය සම්පූර්ණය නෑ. සමාරුව අහලත්වීනවා. මතක තියාගනත්වී නවා. ඉතිරිටිගෙන ඒත් ධර්මය සම්පූර්ණ නෑ. එ අහලත්වී නන මතක තියනත්වනි වචනින් පුරුදු කරන්නුව. එතිකට තවයි ඒක සම්පූර්ණය නයන්. සමාරුවන අහලත්වීන මතගත්වීන වචනව පුරුදු කන්නවා නුවනින් වෙන ඒ කරන්නේ නෑ. ඒත් එතිකට සම්පූර්ණ නෑ. පස්ස නන්ගේ අනික් කාර්ය සම්පූර් අහන්නත් ෝනි මතකදයාගන්නත්ත ඕනි වචනයෙන් පුරුදු කරන්නත් ෝනි නුවනි මෙනෙහි කරන්නත්ව ඕනි ජීවිතයට ගලප ගන්නත්ව ආගේ කරුණ ප සම්පූර් නොත්තමයි මේ දේශනෙන් අපි හරි අර්ථය ජීවිතයට ගලපගත්තා කිය සතුටන්න පුළුවන්. තිගේ නිසා මේ කාරයෙන් හොඳට එනම් මතකත යන මේ කරුණු පහ පලවෙනයකමකක්ද ස්වාමයානින්දට ගියාට පස්සේ තමන් නින්දට අන්නෝ. ස්වාමයාට කලින් ඇහැරෙන්ඩ ඕනි. ඊට පස්සේ තමාගින් හිටවිතු දේවල් නිතර නිතර අහලා දැනගණ්ඩුව. ඊට පස්සේ ත මෛත්‍රී සාගත වචන, මෛත්‍රී සාගත කායිකර්ම, මෛත්‍රීසා සිතිවිලි නිතර පවත් ගැන්ඩුව. තැම් බලා අසමගේ ඇතිවරුණ මෛත්‍රී නැතිවෙන්න ගෙදර කෙනද. නිතර නිතර කතා බා ැතිවිච් ඇඩි සැක උපදදිනගෙවල්ලට. සැකේ උපදුනාර පස්සේ සැක ඔස්සේ යනවා. මෛත්‍යයේ සාගත කායකරු වචිර මොවත් නැතුව යන ඊටහේ දේශසාගත වච්චීකරුම් දේශසාගත කායකරම දේසායගත මනවකර්මාප හටියේ ගෙදර අසමගලා පවුල බිඳල යනවා. ගේනිසා බුදුර යනා ශවාදාරම මේ කාර හොඳට ඒකයැි නුවරින් විමස සීමස ගණඩෝ. කොහමදම මේ ආකාරයේ මගේ ජීවිතයට ගලප ගන්නේ කිය. හොඳට ඒ ගලප ගන්න විදි තමන් කල්පනා කරලා ඒ නිතර නතර කතා බාහනම් බොඩා ප්‍රෝජනුව තිකක් සෑම කටයුත්තක් කරනකුටම අහල බල්ල කරන්න කියන්න අපි කියන්නේ නේ දෙන්න කතා වෙලා අහල බල්ලව සමගින් කරන්න නැත්තන් එතන අර්බුද්ය කටගන්න ද අපිකම එක්කෙනෙක් බණ භාවනා කරන්න කැමිති අනිත් කියෙන බල භහනා කරන්න කැමතිනය ගැටලුවක් ඇතියෙනවද නැද්ද ඇතියෙනව එහෙන දෙන්නම කැමතිවා දැන් අපි දෙන්න භාවනාකරු. දැන් අපි දෙන්න මද සල්ගම් අපි දෙන්න වාද මල් පූජ කරන්නේය එකොා තකට මච්චේසාවිත වච්චි කර නවකරුණු නිතදර හෙනන දෙන්නා තරභාවිතා වෙන එතකොට සමගිය ඇත්තිවෙන පවුල දියුණුවට පත්වෙනවා කිය එක සිද්ධ වෙන කාරණය. එතකොට වන පළවිනි කාරණයන හොඳයට මතකතියා ගණ්ඩ නි දෙවෙනක තමයි ඒ සාවාමයාගේ දෙමාපියන්ට සලකෙනය එක ද සමාරුව තමන් ගම්ම තාතරව සලකන අඩුව මේ කාලනයෙන්. එහි වකේ ස්වාමිය ගම්මර තාතර සලකනය ගොඩා පිරලා තියෙන මේ වෙනකට සමාන. ති ඒනිසා බුදුරයානා රාවකයට අපි හොඳට මේ කාරයේ මතකතියාගන තවන්ගේ ස්ම ස්වාමයාගේ අම්මට තාත්ට හොඳට සලකණ්ඩෝනි. ගරපුූහබන් දක් අන්නඕන. හුණස්නේ නැගිටිින්න්ඩෝනි. ඊට පස්සේ මොුණගැසනු කල්ලිනු අසුනක් පනවන් ඩෝනි. එනකට ආසන නැිටිින් ෝන කොච ලසන චරිත්‍රද නද. තැස්වාමෙන් ආසනක් වඩනකුට අපි නැගිටි නොටග. ඒවගේ තමයි තමගේ ස්වාමියයාගේ අම්ම තාත්තා. ගරුවර වෙනකොට තමන් ඉන්න තැනින් නැගිටටයි ආසනය පූජ කරද ඊට පස්සේ එතකට ස්වාමයාගේ අම්මට තාත්තට වගේම තමන්ගේ අම්මට තාතන එහෙනම් ඊට වඩා සලකන්න ඕ නන එතකට ආන්ගේ අම්ම තාත සල කෙනක හොඳට තිබ්බොත්තම ඒකඒ පවුල් ජීවිතයේ සාර්ථක වෙන්න උපකාරී වෙන කාරමයක් ඊලගේක තමයි තුන්වෙනය කිවීම කක්ද තමන්ගේ ස්වාමයාගේ නිවසේ අභ්‍යන්තර කර්මාන්ත ඇද ව්‍යාපාර කටයුත්ත ඒ කටයුත්ත කරන්න දක්ෂ කෙනෙක් ව්ඩුවනි. හොඳරට උදව් කර්ඩෝනනිේ තමන්ගේ සාමයාගේ ව්‍යාපාරටයුත්තට හඳර දක්ෂ උදව් කර්ඩෝනි කම්මැලි නැතිවෙෙන්ඩුවනි. ඒ වගේම දුවනින් කරුණු සලක හොඳට කල්පනා කර කර දියුණුව පිරීම නිතර නිතර බලබලා දියුණ වෙන ක්‍රම අලුත්තෙන් හඳුන්නා අදීදී. ඒගේ ව්‍යපාරරි දියුණු කරගන්න උදව කර්ඩෝ. වෙලන්ද මේ කාරනා යිෂ්ටවර වනන් ගොඩා සාර්ථක පවජීවිතයක් හැදෙන් නැත ඉතාපත්ම සාර්ථක පවජී ගොඩ නගා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තුංගනයක තමයි ඒ කාරණී හිතකට හතරුවයි නමකක්ද ඒ කාර්මාන්තය ඉන්න දාසයෝ වැඩ කම්කරු සියලු දෙනාටම හොඳර් කළ යුතු දේවල් නොකර යුතු දේවල්. කරපුදේවල් ොර පුදේවල් හොඳට වීම සමසා බලබලා ඊට පස්සේ අසනීපපුනනන්ගේ අසනීප තත්තේ හෝල බල්ලයි වට කටයුතු කරඩ ඕනි. ඊට පස්සේ අයට කෑම් බීම අවස්ථාවනකුට කෑමවෙලාට කෑම් බලන්ඩ ඕනි. ඒ කටවතිික හොඳට හොයල බලන්ඩ ඕනි කියන. උඩේඒක තමන්ගේ ව්‍යාපාරය කටයුතු සාර්ථක වන්න බොහෝ සේංගුප්පකාරී වෙන කාරණයක්. ඊට පස්සේක තමයි තමන්ගේ සාමයාගේ ධනයක් ඒවා දහන්යක් ඒවා රිදිවේ වාරත්්‍රගේ සියලූය ගටනාදේවල් ආරක්ෂ කර ගන තමන් මහන්සි ගණ්ඩු. ඒවා එක මුදල්යා නැතිවෙන ක්‍රම අත්තහැරලා රැකගන්න ක්‍රම හොයෝ හොයායි ක්‍රම පුරුදු කර්ඩු ආරක්ෂ කර ගණඩු. දුරෝ නොවි විදියට කටයුතු කරුත් එයා මේ ජීවිතය අවසංගෙනකුට මර්යෙන් පස්ස මනාපකායික දෙවියන් අතර උපතක් කරා යනෝකින්. ට මන්ට කැමැතිදිවිය ලෝක උපතක්රයන්න පුළුවන්කම තියෙනකෙන්. ඊට පස්ස වන්න බුදුරයාන් අස වේ ලස්සන ගාතාකය හතරකිමුත් මේකාරා තවත් හැදි කල දෙනවා. යම් ස්වාමියෙක් හැමකල්ලහි නිතර. දැඩි වීරියෙන් යුතුව. ටියම් ස්වාමියෙක් නිතරම, දැඩි වීරියෙන් යුතුව. උත්සාහයෙන් යුතුව. ලොකු උත්සාහයකින් යුතුව ඇය පෝෂණය කරයිද. තවන්ගේ ස්වාමි දියණිය පෝෂණය කරයිද. සිය බිරිඳ කැමැති සියල්ල ලබා දෙන පෝෂණය කර ස්වාමියාව යටකොට කිසිදා නොසිතන්නේය කියකේනවා. ඇතුකට දැ මේ කරුණු හොදලට ජීවිතය පුරුදු කරගත්ත කාන්තාව තමන්ගේ ස්වාම්‍යා ඉක්මා යන්නේ නෑකේනවා. ඒ වගේ මේ යහපත් ස්ත්‍රිය හිතුවක්කාර හැසරීම් තම ස්වාමයා කුපිත නොකරන්නේ හිතුවක්කාර ක්‍රා කළ තමගේ ස්වාමියයා කවදාව කොපිත කරන්නේ නෑයේ. පලවිනග තියෙනවානනි නිතර මෛතසාගත කායිකරම්වච්චී කර මනෝකරන පවත්වනවා නිතර නිතර කතාබාහගන්නවා. ඒ යහපත් ඉස්ටි හිතුව අක්කාර ැසිරීමම් තම වාමයා කුපිද නොකරන්නේ නුව නැත්ති. ඕ තම ස්වාමයාට ගර් කළයුතු වැඩිහිටියන් පුදන්නේ තුළ තමමාගේ ස්වාමයාටත් ජෞරෝ කරනවා ස්වාමයාගේ දිමාපියවුන්ටත් තමාගේ සදිමාපියන්ට සහිලු දිනාටම ගෞරෝ කරනගෙනෙ බවට පත්වෙලා තියෙනවා. ඊට පස්සේ හැමට පළමු අවදිවන්නේ සරුදිනාටම කලින් ඉස්සල්ලාම අවදියෙනවයි. කම්මලි නැත්ති කෙනෙක් එෙනවා කම්මලි නැති කෙනෙක්. පරිවාර ජනයා හා එක්ක වසන්නේ. ඇතුකට පිරිවල් පිරිසට එක්කම තමයි වසන්නේ. තම ස්වාමයාගේ සිත සතුට වඩමින් හැසිරෙන්නේ. ඕ ඉපයුදෑ රකින්නේ. තකටේඒ තම ස්වාමයා අම්බු කරන සීරු දේවල් ආහාරක්ෂා කරනව කියන. මෙසේ යම් මස්ත්‍රියයක්තම ස්වාමයාගේ කැමැත්තට අනුව ගිහි ගෙදර වසන්නේද ඕ යම් දෙව්ලෝක උපදින්නේ නම් ඒ දෙවියෝ මනාපකායිකේවත් නිර්මාන රතී නම් වන්නහගේ නිර්මාන රතය දිවියලෝකයේ පවා උපතක්කරා යනවන කැමතිනෙන් ඇන්න පුුවන්ගේ. එකට තුසි දෙවිය ලෝකය උපදින්න වන්න තුසි දදිව ලෝකයේ උපතක්රා යන්න පුළුව නිමාණ රතීයැන ඉහළම දිවියලෝකයේ උපතක්ර යන්න පුළුවන් කවතිී න ෙනම් මේ කරුන්ටි ජීවිත පුරදු කකළ අමාරුවව ලේසි වදමි කරනු. ලේසි කරුණු අද කාලමේවා අමාරුවාට පත්වෙලා තින බොහෝ කාලයම් මෙ පුරුදු කරන්න නැත්තුව ඉඳලා. ති ඒනි සාධ දවස මේ සියරු දෙනාම කල්පනා කළොත් මේ කාරණාපාපේ ජීතය ඇති කරගන්නවා කියලා එතුවට මේ කාරණා පහෙෙන්ම තමන්ට මේ ජීවිතයේ සැපවත් වෙනවද නැද්ද. මේ ජීවිතයේ සැපවත් කරගන්න පුළුවන්. පරලුව ජීවිතයේ සැපවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ කරුණු පා ෂ්ි කරනව නංගයා අනිවාරයම බුදුරයන් අවාස කරේ සදධවතියන කෙනෙක් වෙන්ඩුවන්. ධර්මය කෙරේ පැහැදීම සංගරත් මේ කරේ පැහැදීම සීරුරකිෙන කෙනෙක් වෙන්ඩුව. එතකට යාර ධර්මය සසරි නිදස්සෙන් ඕනි කරුණුත්යක් ජීවිතයේ ගොඩ නැගිච්චි කෙනෙෙන් බවට පත් වෙනවා. එදරේ කරුණොත්තුන්නට මේ දේශනය උපකාරී වෙනවා. මේ ජීවිතය හපත පිණිසත් පරලව සුගතිය පිණිසත් සසරදුකෙ නිදහසන්නත් මේ කාරනාටික ඔක්කම උපකාරී වෙනවා තිගේ නිසාමයයේ සසිේශනාවෙන් අපි මේ කරුණුන් ටිගේ නම් හොදට මතක තියාග්ඩුවන් පළවෙනිේනම් ආපාරක් මතක තියාගන්නු කනේ දම්මතකෙනවා නිතරවනේද පලවෙෙනනිකම කදදේ නම් තමන්ගේ ස්වාමයා නිදාගන්න කලින් නින්දරි ගියාර පස්සේ නිදාගන්නුවන කලින් අවදි වෙන්ඩුවන් නිතරම අවශ්‍ය දේවල් නිතර නිතර කතා බහ කරන්නුවන් නිතර මෛත්‍ය සාගත වචන ෛත්‍රයා කායක්‍රියා මෛත්‍රී සාාශිතුවලි පුරුදු කරන්න ඕනි. දෙවෙන එක තමයි තමන්ගේ ස්වාමයාගේ අම්මට තාත්තට ගුරුවරුන්ට ශ්‍රමණ බ්‍රහකුණයන්ට හොඳට පුදුසත්කාර ගෞරව බොහොමන් කරන්නවුන්. මොුණ ගැසුනොත්තඒ මසුම් පනවන්න ඕන. එහිට වස්සේ ගෙදරගට එනකුට කකුල් හෝදන පැන්තීරණගේ ආචාර විදිතීනවන් සියල්ලම කරන්නඋුන්. තුන් එෙන එක තමයිතකට මන්ගේ වාමයාගේ කර්මාන්ත කටයුතු කරනවන ඒවට හොඳට දක්ෂ උදව් කරඩෝ කම්වැැලි නැතිවෙන් ඩෝන. හොඳට ව්‍යාපාරය ගැන දියුණු කරගන්න විදිේ නිතර විතර කල්පනා කරන්න ඕන. හතරවෙෙනක තමයි තමන්ගේස්වාමයාගේ කර්මාන්ත කටයුතුෙන දාසයන් කම්කරුවන් සිටිත් නංඟව් කයතු කළ යුතු දේවල් විදිර දකිින්ඩ ෝනි. නොකළ දේවල් නොකලදේ ඉදිහර දකිින්න්න ඕනි. ට හසනී පුුණොත්තේවට හොඳට හොල බල්ල ප්‍රතිකාර කරවන්ඩෝනී. ඊට පස්සේ කෑම්බීම් හොඳට දෙන්ඩෝනී. පස්ස නියග තමයි තමන්ගේ සාවාමා හම්බු කරන ධනය හොඳ ආරක්සා කරන්න ඕවුන්. තුටෝව අයකරුපායනන් ජීතයේ ඇතිකරගන්න මේ දේශනාව උපකාරයක් කරගන්න ඕන්. ඊට පස්සේ බුදුරජාණනාශ දේශනා කරන ඊළඟ දේශනාව තමයි මේ සුමනවර්ගේමතිට හතර වෙනිසූත්‍රය තමයි සහ සේනාපතිකන සූත්‍රය. තුරඒකත් හරී ලස්සන දේශනාව. දැන් අපිට මේ ජීවිතයේ සැප විපා පිනෙන් විපාකර ලැබෙනව කියලාපිට තරෙන් ෑනෙ තු රඒ කාරණය ගැන හොඳ ලස්සන කාරණකයක් නවයි මේ දේශනාව කරන්න බුදුර යන්නාස. එතුව රේදා බුදුරජාණන්ස විශාලා මහනුවර මහාවනේ කුටාගාර්ශලාව වැඩිද තිී. ඒ එ සීය සේනනාපති බුදුරජාණාසල්ලඟට ඇවිල්ලාුවන්දනා කල පැත්තකින් වාඩි වෙලා බුදුරජාණාසය ගැන ස්වාමීහිණ මේ ජීවිතයේ දීම දානයෙන් ලැබෙන පලවිපාක පණවන්නට පුළුවන්ද. එ අපි පරුව නිධානීවිපා ගෙනා පිස්සල කතා කර. මරෙන් පස්සේ දිවිය ලෝකකයොත් වන සත්යනවත්. මනුස්සලෝකයවත් එන සත්වනද. පැවිදුණනොත් වන සත්තිේනව. ක ඒ විදිරටම පිස්ස ඉග ත සුම්මනසද. මේ දේශනාව යහන්නේ මේ ජීවිතයේ පළවිපාක තියෙනවද දන් දුන්නොත් සන්දිිට්ටික මේ ජීවිත අත්තිදින පුළුව විපාග පනවන්න පුළුවන්ද කියව. බුදුරජාණාසක සයේන පුළුවනි සීහෙන භාග්‍යතුන් වන්සේ වදාර්සයක මේ ජීවිතයේ විපාක පණවන්න පුළුවන් ඒව තියෙනවා කියන වදාන. එතිකර ඔන්න බුදුරජාණාන්සේ දේශනා කරනා සයනි දන් දෙෙන දානපති තෙමෙහි බොහෝ ජනයාට ප්‍රියවේකින එක දම පලවෙෙනයක කියන. දන් දෙන බොෝ දෙනට පිය මනාපකෙනෙක් නවා ඇයි දන්දෙනවට පිරිසේ එකතු කරගන්නවා පිරිසත්වය කතා බහ කරන අදානයට සම්බන්ධ කරගන්න ඒ ඇත් එක පිය කෙනෙක් බාට පත්වෙනගේ. ඊට පස්සේ දෙවෙන එක තමයි දන්දෙන ධනපති යම් කෙනෙක් බොහෝ දෙනාට පියමනාපේ නම් මනාපේ නම් මෙත් මෙලවදීම දැක්ක හැකි දානය පලේකය ඇතුකට පියමනාපා අනිත් අඇයටත් පියමනාපෙන එක ධනය පලවෙනි අහනිශංසේ මේ ජීතය අදකින්න පුළුව. තවද සයේනි සාන්තූ සත්පුරු සෝ දානපති දායක්‍යාව ඇසුරු කරති. සයණ යම් කෙනෙක්. සාන්තූ සත්පුරු සෝ දන් දෙෙන ධනපති ඇසුරු කරද මෙයත් මෙලවදයෙන් දක්ක හැකි දානය පලයකි. ස සාාන්තූ සත්පුරු සෝ කියෙ කාටද. බුදුරජාණාන්සගේ ශ්‍රාවක සංගරත්නය නිතර්ම ඇසුරු කරන්න පුළුවන්. ඊට වසේ කල්්‍යානවි්‍ර ඇසුරයාට නිතර්ම ලැබෙනවා ආගේකයාට මේ ජීවිතය ලබන්න පුළුවන් ආ නිසාංසයක් කෙන දන් දෙෙන කෙනට. දන් දෙ එන්න ගාටද එකව බුදුරජාන්හසයට ඒව නැත්තම් බදුර යන්න්නහසගේ ශ්‍රාවකයන්ට. දන් දෙන්න එකතු කරගන්න කවුද. ඒත්හදදාවන්ත කල්්‍යයාන මිත්‍ර පිරිසත් තමයි දන් දෙන්න එකතු කරගන්න. එකක නාංගේ පිරිස නිතර නිතරයාට ඇසුරු කරන්න අවස්ථාවක් ලැබෙනව දන් දෙෙන කෙනාට. එතුකට ඔන්න දෙවන එක තුන් එනක තමයි දන්දෙන දානපිතිගේ කල්්‍යයානව කීරිති ගෝසාාව උත්ස්ස පැන නගින්නේ වෙයි. සඒ යම් මේකින් දන්දින පගේ කල්්‍යයානු කීති ගොස උස්ස පැෙන ගින්නේ වෙයිද. මෙයත් මෙලෝදීම දැක්ක හැකි ආනිසංසේ කියෙන ඔන්නවලන්න. රැම් දන් දෙනෑ ගැන කතා කරන්න ඇද සාමානය සමාජි. අරය යනම් ගොඩා ධානදිනවා හරි දක්ෂයි ධාන සංවිධානක කරන ධනය නිතර නිතර දෙනවා. එතුව යාගේ කීර්තිනාවත්තයි පැතුල මසුරු කෙනක් ගැෙන. ද මසුරු සිටානන් ගැන කොහොමද කීර්තිරාව ද පැතුලා. අප කීර්තියක් පැතිලාගේ යාදාන දෙන්න පුොඩ්ඩක්වත් දෙන්න චුට්ටක්වත් දෙන්න ආනෙහමතම යාගේ අප කීර්තියක් පැතිරලාගේ. එතිකට ඒකයාට යහපත පි පවතින එක නෙවේ. එතිකට කීර්තිනාවයක් පැතිරලා යනව නම් ඒකයාට හපත පිමිස්ස පවතින එකක් ආගේකත් ධනය මේ ජීවිතය ලැබි එක දැන් අපි ව්‍යාපාර කටයුත්තක් කරනවකිමු තුර ව්‍යාපාරයක් දුණුවෙන්නත් කීර්තිනාවේ තමයි ගොඩාක් බලපානන්න. ආයතනයක ලොකු කීතියක් නම් මේ ආයතනේ බොහෝ හොද බඩු කියලා ඒ ආයතනය දියුණුවට ඒක උපකාරීය ඒ වගේ දන්දෙන කෙනාගේ කීර්තිනාමයක් සමාජයේ පැතිල්ලා යනවා කියන ඔන්න ඒක තමයි තුන්ගෙන එක හතර වෙන එක තමයි කියනවා සේ දන්දෙන ධනපෙත්තමේ යම් පිරිසක් කරායිල බේනම් ශත්‍රය පිරිසක්කන්න පුළුවන ්‍රහ්මණ පිරිසක්කන්න පුර ගාපති පිරිසක්කන්න පුුවෙන් සම පිරිසක්කට පුුවනි. හැකිරේමකින් තොරෝ විශාරධ බවින්නතුව ඒ එළඹෙන්නේ වෙයි. සියනි අම්යකින් දන්දන දාාවමනපතිෙන සත්වී පිරිසක්කව බ්‍රහ්මණ පික්කේවා. ඒ පිරිසක් කරා යයිද විශාරදව තේදසිඩතු එළඹෙයි මෙ අත්ත මෙලෝදීම දැක්ක හැකි දානය පලයකින්. රඕන පිරිසක් මැදට බය නැත්තුව යන්න පුුවන්ගෙන විසාාර්ධ බවක් ඇති විසාරර්ධ කියන්නේගෙන තැන් බුදුරන් විසාරඥාන් හතරත්වයෙනවාන. තිරෙේ විසාර ඥංසා බුදුරන්ස ඕන තැනක යන්න පුළුවන්. භය නැතුව හිල කතා කරන්න පුළුවන්. තින් දන් දෙෙන කෙනට තාගේ වගේ තමයි කියෙන. ඕන පිරිසම් වැැදර බයනැතුව ඉහිලා කතා බා කරන්න විසාාර්ධ භවක්යාගේ ජීවිතය ඇතිෝ. ඒකත් දාානේ මේ ජීවිතය ලැබෙන විපාකයා. ඊට පස්සේ දැංගතකට කියත්ද හත රක්කිව්වා. තවද සයනි දන් දෙෙන දානපත්ත මේ කයබිඳී මරෙන් පතු පසු සුගති සංඛ්‍යාත් සර්ගලෝකය උපදින්නේ වෙයි. සීයනි යම්හෙකින් දන් දෙෙන ධානපිත්ත මේ කයමිදී මරයෙන් පපතු සුගති සංඛ්‍යා සර්ගලෝකය උපදදින්නේ වෙයිද. මෙය පරලොවදී ලැබෙන ධනය පලික. තකට පරලවදීත් එකකා නිශස්සයක් බුදුරන් වසේ පණවනා මෙලොවදීහං. හතරක් කියනේ දේශනාව. තට පළවිනික තමයි මේ ජීවිතය ලැබෙන එක බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් බවට පත්වනයක හොඳ ඉනැ පිටිනත්. දැකි කාරහායකන්න ඕනම් දේශයෙන් ඉන්නවනං ඒකයාට සැපේ පිි පවතිනයකක් සියලු දෙනාම තමන් එක ප්‍රියමනනාපරං ෙදිර සියලු දෙනාම ඒකයාට සැපේ පිණිසේක පවතිනම්. තකට සියලු ප්‍රියමනාප බවක් ඇතිවන ොහෝ දෙනට දෙවන එක තමයි එයාටසාන්ත සත්පුරු සයන් නැසුර කරන්න හම්බේෙනවා. තර බුදුරජයන් සේ ශාවකෝ ඉස බුදුරජාණා සඇසු කරන්න හම්බේෙනවා ශ්‍රාාවක ඇසුරු කරන්න හම්බෙනවා. ඊට පස්සේ කල්්‍යාන මිත්‍රියන් නැසුර කරන්න හම් වෙනවා. ඒ දානය දෙන්න කැමැති පිරිස් ඇස්තුරු කරන්නයාට හම්බිනේ කත්වයාට යහපත කැයි ඇසුර කරන්නගේ හපත්වන්නේ. එතකල ඇසුරු කන්නකොට එයාට නිතර මහන් අම් වේ කල්්‍යයාමි ඇසුරු තුලින් සද්ධර්ම ශ්‍රවනි. ධර්ම ඇසීම තුලින් යයා ජවිතයේ සූපත් කරගන්න පුළුවන්කමතිය නට ඒක නිතර නිතර හම් වේෙනවා. දැන්ඔ ගියගහි කෙනෙක් පිරිියලා යන්න. හේතුවෙන කාරණා විස්තර කන තැන. එක දේශ එක කාරණයක් කියනවාන්න ශ්‍රමණ ස්වාමින්නා සඟරත්න්නේ දකින්න කැත්ක් නෑකගේ. කැමත්තක් නැත්තන් ගේ පිියලා යන්න කියන ැ දන්ඳනකට ඉබේ මේ කැමැත්වට ඇති වෙනවා. තර නිතර දකිින් හම් වෙනවා කතා කරන්න හම් වෙනවා දහම් කරුණ ඉගෙන ගන්න හම් වේෙනවා ආගේ වාසයාට හම්බ වෙනවා. තුර ඒක ධානයේ මේ ජීවිතය එලබෙන පාලයක්. තුන්ගෙනයක මොකක්දයාගේ කීර්තිරාවයක් පැතිල්ලා යනවාමයා බූහ හොඳ කනෙත් දන්දන කෙනෙක් දානපතියෙක් කියලා කීර්තිරාාවයක් ඇැ දැහම කෙනෙටන දන් දෙන්න ඔහයාගෙන චන් නේද. දැ දන් දෙන්න ති කෙනෙට් හිල කවරුවත් ඉල් දවනුවවා. දන් දෙනවනක් එයාලගට නිතර ඉතර කට්ටේ යනවා මෙයා දන් දෙෙනවා අපිට කීක්කාරද අපට උදව් කරයි. ඇතු රාංයාගේ කීතරාවක් යන මෙයා බොහෝ හොදදු දන් දෙන කෙනෙක්කය. එතුකට හතර වෙනක තමයි. එයාට ඕන තැනක විශාර්ද ඇවි යන්න පුළුවන්කම තියෙනවා කියන බය නැතු ඕන තැනක යන්න පුළුවන්කම තියෙනවා කියන. පස්සේ නක තමයිඒ කීලඟ ජීවිතය හම් වෙනවා දන් දෙන කෙන නිවාරයම සුග තවූපතක් කර යනව කියනවා. ඇති මේ විදයට කිව්ව අට පස්සේ මෙසේ වදාළ කල්ලී. සීය සේ නාදපති භාග්‍යතුන් නාසට මේ කරන පැවස්සීය. ස්වාමීනී භාග්‍යතුන් නාසේ විසින් මෙලොවදී දැක්ක හැකිියම් මේ සතර වූ දාන පල ඉපාකය වදාන රද්ධහවුද එහින් භාග්‍යතුන් නාසේ ව දාළ කරුණ පිළිබඳව හුදෙක්ස් රද්ධාවෙන්ම නොගනිමි මෙකරුණවම ධනිමී කියලා කිව්වා. එ මෙයා ගහිතට දැම් මෙයා දැක්ක ධර්මයා කරුණු පහහින්ත මේ ඇහැවේ මොකත්ද. මෙයා ඇහවා මතකතියා ගත්තා? දරමයා වචනයෙන් පුරදුර ගත්තා නොුවනින් කල්පනා කලා තමන්ට ගලප ගත්තවා. තමල්ලඟ මේ කරුණු තියෙනවද කියලා. දැන් දැක්කද වනහන ක්‍රව. බුදුරජානාස විස්තර කන්නකොට මෙයා කල්පනා කලා මට මේ කාරණා තියෙනවද මගේ ජීවිත. ඔන්න මෙයා කිවා ස්වාමීනෙව කරුණු පහෙන් හතරක් ම බුදුර ජානාසිේ කිව්වා කියනක ඉක්මවා කියලුම පිළිගන්නකව. රද්ධහාවෙන් නෙවෙයි මගේ ජීවිතය කරුණු පහමන් දකින හතර දකිනවකිව. මොනත් දකින හතර ස්වාමීනි මම හොඳට දම්පැම් පූජා කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මට මම බොහෝජනයාට ප්‍රියමනාපකිර ම බොහෝ දෙරෙක් මට යාළුමිත්‍ර ඇතිවෙලාතියෙන ම බොහෝදනට පියමනාපකිනිෙ. ඒ වගේම ස්වාමීී මම දන් දෙෙන ධනපයක්. සාන්ත වූ සත්පුරෂුවෝමාව ඇසරු කරති. මට නිතර නිතරයේ සාාන්සත්පුරෂය ඇසරු කරන්න ලැබෙනවා. ඒවාගේම සාවාමීනිි මං දන්දෙන කෙනෙෙන් මගේ කල්යාන කීතිරාවයක් පැතිල්ලා ගිහිලතියෙනවා සීය සේනාධ ප්‍රතිනම් බොහෝ දන් දෙෙන කෙනෙක් කියිය. කීතිරාවයක් පැතිල්ලා යනවා. ස්වාමීනි මම, ඕනම තැනකට මට බය නැත්තුව යන්න පුළුවන් ගහියිවේවා පැවිදි අයි වේවාස්‍ර මන අබ්‍රාහුණ ශත්ත්‍රී වශසේ කාල තිබදුය ආගන්න මේ මිනිස්සවන්නේ කොටස්ස. තු ඕන තැනක මට බහය නැතුව යන්න පුළුවන්කම විසාරධත්වයයක් මට හැතු ලාතිනකි. තැම්බලන්න යා මනහාල තමන්ට ගලපගෙන තමන්ගේ මත්දැකීමක් බුදුරන්න්නසට කිව්වා ඔය කරුණු පයෙන් හතරක් මම බුදුරන්සේ කිව්වත් කාරණයට ඉක්මවාගේ හිල්ලා තුළ දකිනවමං ඒ නිසා සද්ධාවෙන්න්නම්මං ගොවි කරනු ගන්නේ නෑ අදදැකීමක් හැටියට තවයිම මේක කියන්න කිවවා. ඊට පස්සේ බුදුරජාන්නාස රොය විදියට කියලා ඊට පහ දෙයක් ස්වාමීනිී භහග්‍යතුනා යම් කරුණක් මට මෙසේ වදාලසයක්ද සීනි දදෙන දානාත පිත්වෙමේ කයබිඳී මර්ලින් පතු සුගති සංඛ්‍යාත් ස්ර්ගලුවකි උපදින්නේ යනුවෙන් මෙකරුණවම නොදනමි මෙහිලාම භහග්‍යතුන්නාසයකරේ ස්‍රද්ධාවෙන් මේක මං පිළිගන්න කිවා. සුගත අනවාද කියලාම් හරියට කියන්න. බෑ හැබයි භාග්‍යතුනයි කියන නිසා මංක පිළිගන්නවා. අනි වාරම මරි පසේ සුගතිපතකා යයි කියය. බුදුරජාණනා සෙවලකෙනවා සන සේමයි. සන සේමය දන්දන දානත්පති තෙමේ කයබිදී මරින් පතු සුගති සංඛ්‍යාත සර්ගලෝකයේ උපදින්නේ කියන කාරණයේ කාන්තයම සිද්ධ වන දෙයක් මයි කිය. බලන්නසට යා තමන් ධර්මය හලා මන්ටම ගලපගෙන තමාගේ අදකීමක් ඇටින බුදුර යනාාසර කිව්වා. එතකට අවංක චරිතයක් බවට පත් වනා. ඉතින් ඒ නිසා බුදුරජානා ශ ිලංක ොවිීදර කිවල් පස්සේ බුදුරජාණාස් තවත්ගාතාත් තුුණනකින් මේ කාරණය සියසේ නාප්‍රතිට කියල දෙනවා. මසුරු බවින් තොරව මනුෂ්‍ය දන් දෙන්නේ පියවෙයි. මැවි තොරව මසුරු නැතිකෙන දන් දෙන්නේ පියවෙයි. බොහෝ දෙනා ඔහු ඇසුරු කරති කීර්තියටද පැමිණේ යස පිරිවර වැඩෙන්නේය තේජත් සහිතම පිරිස් මැති්‍රිහන්නේය විශාර්ධ වෙයි. එයින් සැප කැමිති නුවනැත්තෝ මසුරුමල දුරුකොට දානාදී පිංගම් කරති. ඔහු දීර්කාරයක් දෙව්ලොව පිහිටියාහු දෙවියන් අතර ගොස් සතුටු වෙති කියර ගාථ බුරයන්න්නාසේ දේශනා කරන්නවා. ඊට පසේ දේශනා කනා දෙව්ලොව වාස පිණිස කරනද පින්කම් ඇැති. රනලද කුසල් ඇති. ඔහු නේයින් චුතුව සුවකය ප්‍රභාවෙන් බබලමින් නන්දනවනේ සැරිසර්ති කියීන. තක ද අන්දන කට්ටේ නන්දන වයන බබලන කියන වබබලමින් සැරිසරණවා කියීනා. ඔහු වෙහි සතුටුවති සිත් අලවා වාසේ කෙරති. පංචකාමගුණයන් පිරිවරාසිටිද. තාදී ගුණ ඇති භහග්‍යතුන්නාසේ. වචනයට අනුව කටයුතුකොට සුගතයන් වහන්සේගේ ශ්‍රාවකෝ දෙවුලු සතුට වෙති කියලා බුදුරජාණාන්සේ දේශනා කරනවා තට ආගේ ගාතාටිකමුත් බුදුරජාණනාන්සේ මේ දන්දී මේ වටිනාකවම කියලා දෙනවා. ති ඒ නිසා මේ දේශනාවත් අපිහෙනම් හොඳයට මතකතියාගණඩවනි මේ දේශනාව නව තමයි සීය සේනාධිපති සූතති එයට සීය සේනාධිපති කියන කෙනාට බුදුරජාණනාස වදාළ දේශනය යවට මේ දේශනාව කරුණු පහක් බුදුරජන්නාස කියල දුන්න. තකට පළවිනක තමයි මේ දන් දෙනයක මේ ජීවිතයේදී ලැබි හැකි පලවිපාක්තියනාව කිය ැහ්වා. එතුකට බුදුරජාන්නාසි කියල දුන්න කරුණු හතරක්තියනවා මේ ජීවිතයේදව දානේ පල විපාක ලැබෙනවා කියලා. පලවනයක තමයි දන්දෙන කෙනා බොහෝජනයාට ප්‍රියමනාප වෙනවා. දෙවෙනයක තමයි ආට දන්දන කෙනට සාන්තූ සත්පුූරුසියන් ඇසුරු කරන්න. ලැබෙනවා තුංව නේක තමයි කල්යාන කීර්තිනාවයක් එයාගේ පැතිවලා යනවා. හතරවනේක තමයි එයාට විශාරද බව ඇතිවෙනවා. පස්ව නක තමයි ඊළඟ ජීවිතයේ ලැබෙනන සංවිත. මරෙන් පස්සේ සුගතය උපතක් කරලා යන්න පුළුවන් කම තියෙනවා. ඉන් ඔය විදිහට දන්දීම මේ ජීවිතය ලැබෙන විපාග තියෙන සිල් රැකීමත් මේ ජීවිතය උපාක නැද්ද. සිල්රැකීමටත් තිපාග හතරත් වය නො මේ ජීතය වනාද. මහත් වූ භෝග සම්පත් ලැබෙනවා කියනවා. ඊටවස්ස ඒගාගත් කීර්තිරාවයක් පැතුලා යනවා කියනවා. ඊටවයි විශාර්ධ භව ඇතිරවා කියනවා. සහිමුලා වෙලා නැරෙන්නෑ කියනවා පතව කත්තට මරුවින් පසේ සුගතකට සිල්ටැකීම මෙත්ති ෙනන මේ ජීවිතය අනිසාංස ලැබෙන හතරං. භාාවනාකරොත් මේ ජීවිත අනිහස ලැබෙන් නැද. මෛත්‍රී භානාව ආනිශහංස එක් කොළ හයි දාහයක්ම මේ ජීවිතය හම්බේන්නේ බරන්න වැදීමනාද සුවසේ නින්දය කිය එක මේ ජීවිතය ලැබෙන එකක් සුවසේ අවධවය කියන එකත් මේ ජීවිතය ලැබින එක ඊට පස්සේ බයහින පේෙන් නෑ කියන එකත් මේ ජීවිතය ලැබිෙන එක ඊට පස්සේ අමනුස්ස කරදරයක් නෑ කියන එකත් මේ දෙව ආරක්ෂා කරණ එකත් මේ ජීවිතයට ලැබින එක ඊට පස්සේ ගිවී ගින්දරෙන් වගේ වසවිසවෙලින් හානියක් වෙ නෑ කියෙන එකත් මේ ජීවිතය ලැබින එකක් ප්‍රියමනාපේනවා කියන එකත් මේ ජීතය ලැබෙනකක්. ඊර්වා සිීත එකගේ නවා කියන එකත් මේ ජීතය ලැබෙන එකත් සහිමුලා වෙලා මැරෙන්න්න කියන එකත් මේ ජීත ආනිසංස එක් කොලා දහයක්ව මේ ජීවිත. එනම් දන්දුන්නට පස්සේ සරුරැක්කට පස්සේ භානා කරට පස්සේ ඒ ආනිසංසවදිින් විශාල ප්‍රමාණයක් මේ ජීවිතයේදි අපට අත්දකින්න පුළුවන්ංකම ලිබෙන. තැම් බලන්නේලම් දන්දුන්නටස පින පේෙන් නෑන අපිට පේෙන් නැතුනට විපාක පේනවාද නැදල විපාක තමාන්ට අත්දකින්න ලුවන්කමතියෙනවා. තිගේනිසාධ දවසේරං හිතරගන්න අපේ ජීවිතයට ඩම්පැම් පූ ජාකල්ල සිල් රැකල බණභාවනාකිරීම තුළින්. මේ ජීවිතයේදීම අපේ ජීවිතයට ලැබෙන ආනිසංස බහෝතියෙනවා ඒ ආනිශංස මේ ජීවිතය ලබාගන්නවා වගේ පරලෝ ජීවිතේ රත්තෙක් උපකාරී වෙනවා ඒ වගේ මේ සියලුපින් සසරදුකෙන් නිදසනත් අපිට උපකාර කරගන්න පුළුවන්කමතියෙනවා. ති ගේ නිසායි සියලු අදදවසේගෙන ගත්තේ සියලු ධර්මකාරණ අප සියලු දෙනාටම ආරි සත්‍යය අවබෝධ කරන්නම උපකාරියක්ම වේවාසාදු, සාදුු, සාදුු